කා සාදුකාරයක් පොත්වන් හැම දෙෙන නමස්කාරී කියන්න පන්සිල් සමාදය ුද්ධ සරණං ගච්චමි දංමං සරණං ගච්චමි සංහන් සරණං ගච්චමි දුතිියන් පි බුද්ධන් සරණං ගච්චමි දුතිියන් පිදම්මං සරනං ගච්චමි දුතිියන් පිසංහන් සරනං ගච්ඡමි තතිියන් පිබුද්ධන් සරනං ගච්චමි තතිියං පිධම්මං සරනං ගච්චමි තතිියං පිසංගං සරනං ගච්චමි පානාතිපතා පෙරමනිි සිකාපදං සමාධයාමි අදිින්නධන වරමනිි සිකාපදං සමාධයාමි කාමේ සු මිච්චාචාරාවෙරමනී සිකාපදන් සමාධයාමි මුසාවාද වරමනී සිකාපදන් සමාධයාමි सुरामेरय मज्झपमा दत्ताना वीरमणि सिखापदं समादयामि सा दुःख्या न සමන්තා චක්හවා ලේසු අත්‍රගච්්චන්තුදේ වෙතා සද්ධන්මං මනිරාජස්ස සුනංතු සග්හ මොක්හදන් දංමස්සවෙන කාලුහෝ අයං පදන්තා දංමස්සවෙනකාලු අයං බදන්තා ධංමස්සවනකාලෝ අයං බදන්තා නමු තස්සෙ භගෙවෙතුූ අර හතු සංමා සංබුත් දස්සෙ නමුතස්න්සේ භගෙවෙතුෝ අර හතු සංමා සංබුත් දස්සෙ නමුතසන්සේ භගෙවෙතෝ අරෙහතු සංමාසංපුත්දස්න්ස කිංසුයාාව ජරාසාදුු කිංසු සාදුු පතිත්ටිතං කිංසු නරනං රථනං කිංසු චෝරේහි දූහරංති සීලං යාාව ජරාසාදුු සද්දාසාදුු පතිත්තිිතා ප්ඥානරනංරථනං ප්nyaං චෝරේහි දූහරංතිී ඒ බණහන්ට සූදානං වෙන කාරුණික පංවතුනිි. පැල්මඩුල්ල ගනේගම චතුරංග නිවසෙහි පදිංචි ඔබ අද දම්සතර රුපවාහිනී නාලිකාවත් සම්බන්ධ කරගෙන ලස්සන පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන. ඒ වගේම වටිනා පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ පින්කමෙහි ප්‍රධාන දායකත්වය දරල කටයුතු කරන්නේ එMD පත්මා ගුණතිලක මෑණියන් විසින්. අම්මා දරුවූ ඥාතයෙන් එකතු කරගෙන පිංකම සිද්ධ කරලා පිින්දෙන්ට බලාපොරොත්තු වෙනවා මිය පරලොව යන්ට ය දුණු GH පත්මසේන ස්වාමිපුරුෂය. තමන්ගේ ආදරණීය ස්වාමය. දරු තමන්ගේ ආදරණීය තාත්තා. ඥාති ඥාතිවරය හිතවතා. සිහිපත් කරලා වර්ෂ තුනක් පකිරීම නිමිත්ෙන්. සිද් කරෙන තිංකම්. ඒක්කම බලාපොරොත්තු වෙනවා විශේෂ ආශිරුවාදයක් සිද්ධ කරන් ඒ තමයි එම්MD පත්මා ගුණ තිලක මෑණියන් කැ අපි කලින් සිහිපත් කරපු අම්ම ඒවගේමන් අනුලා අමරකෝන් මෑණියන් ඒ බණඩාරවෙල ප්‍රදේශීන් හදරණී අම්ම ඒවගේ රටවෙනුවෙන්ුත් විශාල සේවාවක් සිද්ධ කරපු තාත්ත කෙනෙක් තමයි එච්චෙම් දයාපාල මහත්ම මෙතන ඉන්නවාදා පිත් එක් ඒ ආදරණීය තාත්තා. ඒවගේම විදේශගතව ඉඳලා දිනකීපයකටයි යාාවේ මෙහෙටනේද. මං බැලුවාද මේ ධර්ම දේශනාව වෙනස් කරගන් බලනොකොට බෑ විදික් නෑ මොකද මේකේ ඉන්න මෝනිි කෙනා මෙහෙට එනකොට මෙයා මෙහෙෙන. එ නිසා. අපි විශේෂයෙන් සිහිපත් කරනවා මේ වෙනකොට එංගලන්තේ තමයි එතුමා පදිංචි වෙයින්නේ G ජනිත් චතුරංව පත්ම සේන ඒත් මේ අම්මගේ පුතෙක් ඒ තරුණ මහත්ම ඒවගේම දරුවෝ විදිහට රෘවිරු සත්සර හේරත් බණ්ඩාර පුතනුවන් ඒවගේම මිහිනි අමරසිරි විතානගේ දියණිය ඒවගේ සස්සද ගයත්මි විතානගේ දියනිය ඒවගේ යනාරා ොමෙත්මි හේරත් බන්ධාර දුවසිෙහිපත් ආසිරුවාද කරලා මේ අයටත් මේ ඉංකම සිද්ධ කෙරෙනවා. ඒවගේම ජී සිරිවර්ධන පියාණන්ට පින් දෙන්නත් ඒවගේ ඩේවිත් ගුණතිලක පියාණන්ට පින් දෙන්නත් ගේ එ පොඩිමැනිේ මෑනියන්ට පින් අනුමෝදන් කිරීමටත් J.M යසවතී මැනිිකේ මෑණියන් එ සුගතදාස පියාණන් එවගේ ගේ බණ්ඩාර පියාණන්, V විමලාවතී මෑනියන් ස පවුලට සහ සම්බන්ධව නමින් මියගිය සියලු දෙනාටමත් පින් දෙන්න අද මේ පින්කම සිද්දරින්. ති අද පින්කම ගොඩක් වටිනව වටින්නේ අද මේ බණහන්නේ අපි පමණක් නෙමෙයි මොකද දම්සතර රූපවාහිනී නාලිකාවත් සම්බන්ධ කර ගැනීම තුළ රටත් බණහනෝ එක්කම විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් තමයි දම්සතරත් එක්ක එකතු වෙලා මේ කටයුතු මේ විදිහට කරන්න පසුබිම හදපු අය ඔබ අපි නිලෝචන මහත්තය විදේශගතව නිසයි හදිසි අද මෙතන නැත්තේ සිහිපත් කළ යුතුයි. ඒවකේම ඊළඟ කෙනා තමයි පින්කම බාරදීලගිය අඩුපාඩුවක් නැතුූ හොයල බල කරන්න කියලා. ඒ තමයි ඒත් තැල්පඩුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් විදිහට කත යුතු කරන අපේ වජිර මහත්ම. ඔබට සතුටු ඇති. ඔබ හදපු පසුබිමේ තමයි අද අපි රටට බණකයන්. බොහෝ මිනිස්සුන් මෙතැන්ට ඇවිල්ල ඔබෝය වාඩිවෙලා ඉන්න කුෂන්වල වාඩිවෙලා බනාහන්නේ ඔබ මේවා හදල දුන්නු නිසා. මේ පසුබිම් ඔබ නිර්මාණය කරල දුන්නු නිසා. එ නිසා අපේ වජිර මහත්මත් නිලෝචන මහත්මත් කල්්‍යාන මිත්‍රත්වේ පුුණ්‍යාණු මෝදනාවෙන් සිහිපත් කරමින් අද අපි බණපටන්ගම් අද මගේ මාතෘකාව ටිකක් විශේෂයි අපි අර සාම්පරදායික වෝ කතා කරගෙනාපු අම්මගේ ආදරේ තාත් අගේ ආදරේ පින පව කර්ුමය කර්මඵලය මෙව ටිකක් පැත්තකින් කියයලා අද හිතන්න යමක් ජීවිතයට කියල දෙන්න බලාපොරොත්තු වෙන බාහිර කාරණාවලට කාලෙ ගන්නවාඩුයි හේතු අපිට තියෙන්න සුළු කාලයක් නිසා. එ පුංචි කාලසීමාව තුළ වැඩි පනිවිඩයක් යමක් ඔබටත් රටටත් ලබාදිය යුතු නිසා. හද අපේ මාතෘකාව කරදර ඉවරවෙන තුරු නොසිට කරදර ඉවරවීම පිණිස පිංකරමු හොඳයිනේ. අපි ගොඩක් විට ඉන්න කරදර ඉවර වෙනකම් මොකක් කරන්නද පින්කම් කරන්න වෙෙන් ඕෝනියක නෙමෙයි කරදර ඉවර වෙනකං හිටියොත් අපේ ආයුකාලෙත් ගෙවිලා අපි දන්නෙම නැතුව මොකක්වෙයි මැරිලයාවි එනිසා කරදර ඉවර කරගන්න මොකක් කරන්න ඕනෙද පෙන්කම් කරගන්නට ඕනි මේක ටිකක් ලොකු කතාවා කිව්වට නේද කරදරනං ඉවරයක් නෑ වැඩපල කියනේ ඒත් එහෙමයි. ඒ ඉවරයක් නෑ.ති ඒවා ඉවරවෙලා කව දහෝ පින්කම් සිද්ධ කරන්න බලාගෙන හිටියොත් අපි ෆේල් ඒ කාලයක් එම දවසක් අපිට උදාවෙන්නේ නෑ. මොකද ගිහිජීවිතයක තියෙන දුක්බර බව ඇත්තටම මට වඩා හොඳින් ඔබ දන්නවානිසා මේ කරදර ඉවර කරගන්න නම් අපි මොකද කරන්නට ඕනි පිනදහමින් ජීවිතයේ පෝෂණය කරගන්නට ඕනි එහෙම කළොත් කරගත්තොත් අපිට පුළුවන්කම ලැබෙනවා මොකත් කරදර ඉවර කරගන්න පිවතුනේ ඔබත් මමත් ඉන්න සංසාර ගමන කනේ අන් එතනින් ප්‍රවේශය ගන්නම්. ඒ සංසාර ගමනෙ තාභකාලික නවාතනක නෑ. ද මේ මුණු ටිග දිහා බැලුවත් ඒ ගමනේ වැඩිපුරකාලය දැන්ගෙවල ඉවරයි එම කැමති වුනත් අක මැතිවුනත් කියන්න වෙන පිළිගන්නත් වෙන. තව ඉන්න තියෙන්නේ අඩුකාලයයි. වැඩිකාලේ දැම් මොකක් වෙලාද හිවරයි. ගෙවිල යවරයි නදද. ඔබ මේ ගෙවපු කාලසීමාව තුළ නොයෙක් දුක්කම් කටලු කරදර බාධකවලට ජීවිතය ඕනිතර මූනදීල ඇති. මෝනදීලා ඇති. ඇයි මේි ජීවත් වෙච්ච පුංචි කාලසීමාව තුළ. සංසාරි කොච්චරද කියල කියන්න පුළුවන්කමක් නෑ. තෙරමමාද කියනද. මොකාක්හෝ කරපු පිනකට අපි හැමෝටම හම්බු නමකද. මොකක් හෝ කරපු පිනකට අපිට ඔබ අදත් මොකක් වුණාද මේ විදිහට මුණ ගෙහුණ පැහැදිලිද කියනද මොකක් හෝ පිනකට ඔබට අද මේ විදිහට ධර්ම දේශනාවක් කරන්න හිතුුණ බනපදයක් කහන්න හිතුුණ ඒ ඔබ විතරක්නෙමි රටට ලෝකයටත් මොකත්ද ලබා දෙන්න කටයුතු කරන්ත දනා ම් සතරත් එකතුවෙද මේ සසර ගමන තියන බයානකකම තේරුම් ගත්ත මිනිස්සු මේවායේ ඇති වටිනාකං මොකක් කරගන්න ඇද. අත්ත හැරගන්නේ නෑ තෙරුණ අද කියනද මේවක් කෙසේ හෝ ජීවිතයට මොකක් කරනවාද එකතු කරගන්නවා ඇයිමං බයානකයිකි සසර ගමනැයි බයානකයිකි කොතන වරදීද කියන්න අපි දන්නේ පංචානන් තර්ය පාපකර්මමී පරිසරය තුළ පවති නැත් දැවබ දැක්ක නැද්ද පහුගිය දවසක එක තාත්ත කෙනෙක් පුතාගේ පෝන් එක ගත්ත කියලා පුතා තාත්තාව මොකක් කලාාද තෙරනවද මේගි තියෙන බයානකක අජාසත්ත රජ්ජුරු එදා කරපුදේ විපාකදත් විඳනවනේ ද අපි බණකතා විගෙන ගෙන තියෙන යි වෙලේ අපිට වරදීද කියල කියන්න අපි දන්නේ කොයි වෙලේ අපි කරදරේකට පත්තයිද කියල කියන්න අපි දන්නේ නෑ. ඇයි ඒකට ප්‍රත්්‍යය ඉඩකඩ හැම විටම මේ පරිසරය තුළ පවතින වද නැත් ප්‍රශ්න කරන්න තමන්ගේ. පවතිනවදනැත් පවතින. හ නිසා මේ ගමනෙහි ඇති භයානකකම කවද තේරුම් ගන්ටුවුවනන. අපි තේරුම් ගන්ටුව උංචි ආයුකාලයක් ගෙවන් හැටක් හැත්තෑව නද. හැත්ත පහක් ගෙවන්න ආපු අපි ඔය හැට හැත්තෑව හැත්ත පහ තුළ වරද්ධගත්තු කල්පගානකට කල්පගානකට ආයි ගොඩේමක් ඒ මේවා වෙන්න නැත් වෙනවද නැත්. අද ඒවට මේ පරිසරයේ පසුබිම් හැදිල නැත්. ඕනෑ තරංගහිම සිදුවීම් වාර්තා වෙන න කැමැති වනත් අකමැතිවුනත් අපිටේ සමහර වෙලාවට ප්‍රෘතිවලට නරබන්න වෙනවා. මේ ඒ පෙරේද ආසන්න දවසකමත් පොඩි දරුවවෙෙක්ගේ හද කම්පා කරන සිදුවීමක් කඔබ දැක්කා. නේද. මෙ නම් වසයෙන් අපි මතක් කරන්න මෙවා අපෙන් සමාජගතවීම තවතවත් හොඳ නැත්ති නිසා තිරුණු අරිගෙන නිසා. හොයිවෙලේ අපි කරදරයකට පත්වයිද කියන්න අපි දන්නේ නෑ. හැබැයි පින බලවත් නම් ඒ වගේ කරදර ඉස්මතු වෙන්න තියෙන ඉඩකඩ මොකක් වෙනවද. හාන්න මගේ මාතුරුකාවත් එක ගලපන්න. තෙරුණත්. කරදර ඉවරණේ. කරදර ඉවර කරගන්න නම් මොකත් කරගන්න් ඕන දේන. පින සිද්ධ කරගන්ටෝන්. පින බලවත් නම්, කරදර මොකක් වෙනවාද ඔව අර කරදරවලට පරිසරයේ හැදින්නේ නෑ මොකක් වන්න ඇද පරිසරය හැදින්නේන හැදින්න තිය නිඩකඩ හැමවිටම මොකක් වෙනවාද ඇහීරන්නවා තෙරුණාද මං මේ කාරණය මතු කරන්න හේතුව තමයි ඔබ අපි හැමෝම කෙලෙස් නසපු නැති අය අපි හැමෝම ළඟ තියෙන මනවද කෙලෙස් හොයි වෙලේ වරදීද කියන්නේ නිසා පි දන්නේ වරදින්න තියෙන ඉඩකඩ වැඩි ඒ අපි තේරුම් ගන්ටඕනි. මෙකාරණ හැම විටම තමන්ගෙන් මොකක් කරන්නට ඕනිද. ප්‍රශ්න කරන්ටෝ රාගය, දවේශය මෝහොය කියන මේ අකුසල් මුල් නේද. අකුසල් හැම විටම මේ පරිසරය තුළ ක්‍රියාත්මක වෙන ද නැත් ක්‍රියත්මක වෙන. කුඩාකාලයේ අපිට රාග දේශමෝහ කියන මේවා වැඩි වසයෙන් තිබනත් අපිට ලොකු අවබෝධයක් තිබුණි වයසිං මුහු කුරායන්නයන් වැඩි හිටියන් බවට පත්වෙන්න පත්වෙන් මොකද මෙ ඉස්මතු වුණ පැදිලිද කියනද. පං ගාතාව කුත්මාතුෘුකා කලානේ මං එක ඔත්තෙන්ට ගලපනවා. බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍ර දේශනාවක් සත්‍ර දශනාවට නම වැටෙන්නම ජරා සූත්‍රයේ කියලායි මකදද ජර ජරාකයන් හාමුදරුම් හා ජරාසූත්‍රය ද කියල දෙෙන් හද ඒ මොකදද ජරා කියන්නේ ජරාවට පත්වීම ජරාවට පත්වීම වලක්වන්න බේෙන් හැමදාම අපිට මෙහෙම ඉන්න බේන්නත් අපි හැමෝම මොකක් වෙනවද ජරාවට පත්වෙන මේ බලන්න කින්සු යාාව ජරාසාදු,කිංසු සාදු පතිට්හිත.කිංසු නරානං රථනං, කින්සු චෝරයහි දුහරන්ති මන් කියල දෙන්න. පලවෙනි කාරණය. ජරාව තෙක් කුමක් මැන විද පලවෙනි ප්‍රශ්නය. ඒකන්නේ. ජරාවට පත්වෙනකං මොකද්ද කරණ්ඩුවනී කියලා ප්‍රශ්න කරන්න. ද අපි හැමෝම මොකක් වෙනවද. ජරාවට පත් වෙන. ජරාවතෙක් කුමක් මැන විදධ. ඔන්න පළවෙනි ප්‍රශ්නී. උත්තරේ ඊළඟ ගාථාවේ තියෙන්නේ නිසා ඇතෙන්දිී ගලපගම්. දෙවැනි ප්‍රශ්නය හනවාකිංසු සාදු පතිට්ටිතං කුමක පිහිටලාද කටයුතු කරන්ඩෝනී කියලා හ. ජරාව තෙක් කරණඩෝනි මොකත්දහනවාහුමක පිහිටල කටයුතු කරන් ඩෝනිද කියලා හනෝ දෙවෙනි ප්‍රශ්නි. තුන්ගනි ප්‍රශ්න. කින්සු නරාණං රතනන්, නරාණංකිව මිනිස්සුන්ද. මකත්ද මිනිස්සුන්ට කුමක් රුවනවේද. මිනිස්සුන්ට කුමක් රුවන වේද කින්සු චෝරයහි දූහරන්තේ හොරුන්ට පැහැර ගන්න බැරි කුමක්ද. ඔන්න හපු ප්‍රශ්න හතර. මෙන්න උත්තර හතර බලන්. සීලං යාව ජරාසාධූ. ජරාවතෙක් රකින්න කිව්වමකදද. සීලය. දැම් පැහැදිලිනේ දුත්තරටක. අස්ස නයිකාරණනාටික. ජරාව කිවිීමකද එතකොට වයසට ගිහිල්ල මරණයට පත්වෙන තෙක්ම රැක ගන්න කිව්වමකදද. සීලය. ඒළඟට සද්දා සාදු පතිට්ටිතං අත නැහුවා කිමෙක් පිහිටියේ වේද මෙනවි. කුමකද පිහිටන් දෝනිි. ස්රද්ධහාවෙහි පිහිටල හැමවිටම මොකක් කරන්න දෝනිද. කටයුතු කරන්ටෝනි. ඒළඟට මිනිස්සුන්ට කුමක් රුවනවේද කියල ඇහ්වා පඥ්ඥා නරානං රථන මොකද එහනම් මිනිස්සුන්ට තියෙන රුවන. පඥාව මද ප්‍රඥාව දැ බනාහනවා අහලා අපි ගන්න ෝ මොකද. දැනුම මකක්ද ලබා ගන්නේ දැනුම දැනුම ලබාගන්න එය තම බුද්ධියෙන් මොකක් කරනවාද. විමසනව හාමුදුරුවෝ දැන් කියල දෙන්න ධර්මය පිළිබඳ මේ කාරණ පිළිබඳුව තම බුද්ධියෙන් මකක් කරන්න ඕන. ඒක මට දෙන්න බෑ ඒක මට දෙන්න බෑ මට දෙන්න පුළුවන් මකක්ද. දැනුම පමණයි. එ විමසය යුත්තේ කවුද තම තමන් විසි. තම තමන් විසින් විමසීම තුළ තමයි යන්න පුළුවන් ඊළඟ තැනටමකක්ද. නැ මංකිව කලින් ප්‍රඥඥාවට තෙරුණාද කියනදී. අං ඒ තුළ තමයි ධරුමයේ මොකක් කරගන්න පුළුවන්ද. අවබෝධ කරගන්න පුළුවන්කමතියනි බණ දැනගෙන හිටියට විතරක් වැඩක් නෑ ඒ දැනගෙන ඉන්න දේට කියන්නේ දැනු ඒ දැනුම මට දෙඩ පුළුවන් එය විම සන්තෝනි වගාකර ගණ්ඩෝනි තමන් තමන් විසින් තමන්ගේ බුද්ධිය මොකක් කරලාද. මෙහැවල්ලා ආං එහෙම කර ගත්තොත් යන්න පුළුවන් කොතෙන්ටද. ප්‍රඥඥාව කියන කාරණය නිකාම ප්‍රඥාවන්තයක් වෙන්න බෑ එනම්මකදද කිවේ. ප්ඥා නරානං රථනං මිනිස්සුන්ට රත්නයක් බවට පත්වෙන්න්නේ මකක්ද. ප්‍රඥාව අන්තිම ප්‍රශ්නී, ොරුන් විසින් පැහැරගත නොහැකි කුමක්ද කියලැහවා. පං්ඥන් චෝරයහි දූහරන්ති මොකක්ද පැහැරගන්න බැරි. පින්න ගන්න පුළුවන්. මේ කරන පින මටගන්න පුළුවන්ද. මේ කරන පින වෙන කෙනකුට ගන්න පුළුවන්ද. ඒෝබට සොත්තුටු සිටිං මේ පින් කමදිහා බලල තව කෙනෙකුටත් මේ පින මොකක් වෙන්න පුළුවන්. අනුමෝදං වෙන්ට පුළුවන්. ඒකට අපි පාවිච්චි කරන වචනය තමයි මකක්ද. පින් අනුමෝදංවීම පැදිලිද කියනද. ඒම නං කාටවත් ගන්න බැරි පැහැරගන්න බැරි වැඩක් තමයි මකක් කරන්න.හදා පිමිය එකතු වෙලා සිද්ධ කරන්න. එනම් අපි බලවත් කරගණ්ඩෝනි හැමවිටම මොකත්ද. මං කියයාගෙන අපපු කාරණෙත් එක ගලපගන්න මකක්ද. පන්න මකක්ද? පන්න ජීවිතය හැම විටම ඉස්මතු කර ගණ්ඩෝනි අපි විසිංමකදද. පන්න නේද. ජරාවට පත්වීම වලක්වන්න පුළුවන්ද. පුළුවන්ද වලක් වන්න. බෑ නේද. ස්්‍රද්ධාව කොහි වෙලාවකොත් අපි මොකක් කරගන්න හොඳ නැද්ද. වෙනස් කර ගඩ හොඳ නෑ කඩාගන්න හොඳ නෑ. එක අච්චල ස්්‍රද්ධාවක් වෙන්ට ඕනි. බේට මෙහට වැනන්න බෑ හෙල්ලෙන්න බෑ ඒනක. මිනිස්සුන්ට රුවනවෙච්ච ප්‍රඥාව හැමවිටම මොකක් කරගන්ට ඕනිෙ. ඉස්මතු කරගන්ටඕනි. ඒ කිව්වේ. කරදර ඉවර වෙනකම් බලාගෙන ඉඳලාරි යන්නේ නෑ මොගක් කරන්ට ඕනි දෙන. කරදර ඉවර කරගන්න මොනකරගන් ඕනිෙද. පින ජීවිතයේ සිද්ධ කරගන්න ඕනේ. සුත්‍ර දේශනාව කම්බු වෙනවා චුල්ලවක්ගේ සංග බේදක සූත්‍රයේ. කෞදද සංග බේද කලේ. දේවදත්ත හාමුදුරුවනේ.න. දේවදත්ත හාමුදුරුවන්ට අරීයට පහසුකං සැපයෝ රජ කෙනෙක් තමයි මං කලිනුත් නම මතක් කලා දැන් අපාගත වෙලා ඉන්නේ කවුද. අජාසත්ත රජුරුන් භික්ෂූන් වහන්සේලා තරත් යම්යම් සාකච්ඡාවය පිළිබඳ ඇයි. කරත්තවල පටෝල දානයවන්න දේවදත්ත හාමුුවට. කිසි අඩු පාඩුවන්නේ කෞුදයවන්. අජාසත්ත රජ්ජුරු පුදදුම සැලකිලිටි එක. ති බුදු හාමුදුරුවන්ට වත් එච්චර දේවල් නෑ යිති. හැබැයි ඉතිං ඒ පැවැත්ම වැඩිකාලයක් තිබ්බේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔය දේවදත්ත පාර්ශවයේ භික්ෂූන් වහන්සේලාට ලැබෙන දේවල්ොලට ඊරිසියා කරන්න එපා කිය මොකක් කරන්න එපාකොත් එරිසියා කරන්න එපා කිව්වා කියල බුදු හාමුදුරුව පෙන්නල දෙනවා කාරණ කීපයක් මොකක්ද දන්නව ඔය බල්ලෝ යනවනේ සරපයන්ටත් ඉව කරලා බලන්න යහාම සමහර සරපය මොකක්ද නොද විස විදිනෝ බදුහාමුදුරුව පෙන්නල දෙෙන ඔයහි විස්ස බල්ලගගේ වැදුනහම බල්ල මොකද වෙන් සැර වෙනවා සැරවෙලා හැමෝ මොකක් කරන්න යන හපා කන්නය න කන්න පනිනවා සර්ප පිත්ත බැහාලූ සර්පය මෙ බල්ලා අ හැමෝමවත් මොකක් කරනවා එතුොර බල්ලට මොකදවෙන්න මොකද වෙන්න උගේ විනාසේ සිද්ධුවෙන යි කවරු හරි ගාල හරි මොකක් කරි කරලා එක මොකක් කරනවාද මරලදානවා දැන් දවදත්ත හාමුදුරුවන්ගේ කාරණෙත් එ එක ගලපෙනීව ගලපනය මේ හොදේ ඒවා අපිත් ගලපගන්නලෝනි කාට. අපේ ජීවිත වලට ඊළඟට බුදු හාමුදුරුව පෙන්නලා දෙනවා කෙසෙල් ගහේ කැනහැ දෙන්නේ කැන හැදුනම් ගහ ලස්සනයි. අපි බලං ඉන්නෙත් කෙහෙල් ගහේ කැනක් හැදෙනක. හැබැයි කැන හැදුන ගමන් ගහ මොකක් වෙනවා. විනාසයට තොට දැන්. සර්පයාගේ පිට වැදුුණු බල්ලා ඌූ මොකක් කර ගන්නවද. පූ විසින්ම විනාස වෙනවා. කෙහෙල් ගහේ කැනැහැදෙනකොට කෙහෙල් ගහ විනාස වෙනවා. උනගහ මල් පිපෙනකොට එමනේද ගහ ඉවරයි. විතරන්ේ ම දන්න තරමින් ඒ උනඳුරෙන් කොහේ හෝ පැලක් ගලෝගෙන ගිහිල්ල හිටවනම් ඒ පැලෙත් එදාට මොගක් වෙනවාද. මැරන්නවල්ල. එතොට උනපඳුරක්ක මල් හැදෙන්නේ මකටද.විිනාසයට තවත් වොතන උපමාවක් ගන්න අබුදු හාමුදුරුවෝ කොටල්ලු දෙන කියන්න සතා. කොටල්ලු දෙනට පැටව් හම්බිවෙන්න ඉන්නොට කොටලු දෙන ඉන්න හරි අභිමානය හැබැයි. කොටලු දෙන්න දන්නේ නෑ කොටලු දෙන්න ගැබ් ගන්නේ එයාගේ මොකටද. විනාසයට කියන කාරණය. ති තේරුම් නොගත්තු සමහරු දේවදත්ත හාමුදුරුවුවගේ නැද. ඒ පසු පස පන්නගෙන යනවා ඒ තුළ සිද්ධ වෙන්නේ මොකක්ද. තමන්ගේ විනාසය. මං මේ කාරණය මෙතෙන්ට එකතු කළේ වටිනාකං පැත්තකතියෙද්දි නොවටිනා දේවල් පසුපස සමහරු හබා යන්නවා ඒ තුළ සිද්ධ වෙන්නේ තමන්ගේ මකදද විනාසේ තවත්බම් මේකාරණය මෙතෙන්ට ගන්න හේතුවක් බුදු හාමුදුරුවෝ වැඩසිටිද්දි සැරියුත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ ධර්ම බාණ්ඩාගාරික හාමුදුරුවෝ වැඩසිටිද්දිත් දේවදත්ත හාමුදුරුව ගිය වෙන ගමනක් ඒ වටිනාකන් දැක්කෙන කවුද. දේවදත්ත හා මුදුරු ඒ නිසා දේවදත්ත හා මුදුරුවන්ට මොකක් වුුණාද. විනාස වෙන්න සිද්ධ වුණ පින ඉස්මතු කරගත්තන හැමවෙලේම මොකක්ද. අර්බුද හදන්නත් ලාභසත්කාර පසු පස යන්නත් පටන් ගත්තා අවසානිඋන්වහන්සේගත් මොකක්ද. විනාසය සිද්ධ වුණා. හැබැයි කොයිගමන් ගියත් අන්තිමට පිහිටට හිටියෙත් කවුද. බුදුරජාණන් වහන්සේ. පංචා ආනන්තරිය පාපකර්ම මංකිව්වා අදත් පවතිනවා එදත් පැවතුනා එයානන්තරිය පාපකර්ම දේවදත්ත හාමුදුරුවෝ කරගත්තු නිසා කල්පගානක් මොකක් වෙන්න සිද්ධ වුණ. නිරාදුක් විඳින්න සිෙද්ධ වනා. මේ අවවාදෝපට දෙන්නේ ධර්මකාරණ අපි මතු කරන්නේ මේවායේ ඇති මේ ගමනෙහි ඇති භයානකකම තේරුම් ඇරගෙන කටයුතු කරන්ද පැදිලිඳ මං මේ කියනද. ඇනිසා කරදර කියනේ ඉවරයක් නෑ කරද ඉ ඉවර කරගන්න මොකක් කරගන්න ෝඩ. පින් සිද්ධ කරගන්නට ඕනි තවත් උදාහරණයක් කොතෙන්ට ගන්නම් සංයුක්ත නිකාය හම්බුවෙනෝ කුම්ම කියල සූත්තරයා. ම් තැන ඒ හැන හිටියේ කැස්බෑවූ හලති නවන කැස්බෑ ගුහාාවක් කැස්බෑ පවුලක් කියලා අපිහිත මේ කැස්බෑ පවුල ඒ ගුහාාව තුළ එකට හින්නවා කට්ටියත්ත එක වැඩි හිටි කැස්බෑවෙක් දවසක් පවුලෙ හිටපු තරුණයෙකුට කියනවා යම් දිසානතියක් ගැන සඳහන් කරලා පට මතක විදිහට බටහිර පැත්ත කියලා වගේ තියෙන්නේ සූත්තර දේශනාවේ. ඔය පැත්තට නං යන්ඩ එපා කෞද දැම් මේ කියන් වැඩි හිටියේ තරන්න කැස්බෑවට කියනෝ ඒ පැත්තට මොගක් කරන්නද. යන්න එපා යන්ඩ එපාය කියල කිවේ මොකක්හඩි හානියක් තියෙන නිසානේ පනි විඩේ කිව්වා කැස්බෑවගිය වැඩි හිටියා. තරුණය මොකද කළේ එපා කිව්වදේම කලා රව්ම කැරකිලා එනකොට ආයි හම්බෝ වෙනවා කාවද අ තරුණ කැස්බෑ මං කිව්වදේ ඇහුව නේද එපා කිව්දේ කළේ නෑනේ නැමංගියා එපාකිවදේ මොකක් කලද කරලා එපාකිව්වදේ කරලා ගියාද පිටේ මොනවහරි පැටලුනාහෙම දැනනෙ නැද්ද කොක්කක් එහෙම ඇමිනනවා දැනුනේ නැද්ද පිටේනම් නූලක් පැටලෙනවා දැනුණා අර වැඩි හිටි කැස් බෑව කියනවා දැන් නුබා අපිට අයිති නෑ නුබායිතිකාටද ඉවරයි. ඇයි අහු වෙලා මොකටද. කැස්බෑව් අල්ලන්න දාළති විච්ච බිලි ඔොක්කකට. දැන් නුබව බේරගන්න මට බෑ. අපේ පරපුරොම එකතු වනත් මෙතනින් නුබෝ බේරගන්න බෑ. කෙලෙස් මාරයට, කැස්බෑව මේ වෙනකොටත් මොකක් වෙලා ගොදුරු වෙලා ඉවරයි. වැඩිහිටියා දුන්නු අවවාදේ පොඩිහිටිය පිළිගත්තේ නෑ තෙරුහදක නද. ප්‍රතිඵලය විනාසය කුම්බ සූත්‍රයේ මමත් මේ කාරණ ඔබට කියන්නේ දෙන්න උපදෙස් ජීවිතයේ අපි මකක් කරන්න ඕනිද. පිළිපදින්ට ඕනි නැත්තන් අපිත් සුත්තර දේශනාව සඳහන් වෙන්නේ කෙව්ලා එකන් ය බිලි කොක්ක දාපු කෙනා මාරයා කැස් බෑවාහු නාකාටද. මාරයට බිලි කටුව ලාබ ප්‍රයෝජන. ලාබ ප්‍රයෝජන තකාන්නේ පා කියපු දිහාවෙද්දිය නෙද? ප්‍රතිඵලය විනාසය එනිසා ලාභ සත්කාර පසු පසම සැප පසු පසම පන්නාගියොත් අපිටත් මොකද වෙන්. විනාසය සිද්ධ වෙන. සා හැම විටමාපි මොකක් කරන් ෝනිද. පින ඉස්මතු කරගන් ටෝනි කුසලය හැම විටම කුසලේ හැම විටම මොකක් කර ඕනි. යටපත් කරන්ටෝනි ඒකට උත්සාහවන්ත වෙන්ටෝනි කැපවෙන්ටෝන් අද මේ කරන්නේ මං කියනදේ පැහැදිලිද. සා පින්වතුනි සසර ගමනක ඉන්නාපි මේ සසර ගමනෙ හිතියෙන්න භයානකකමතේරුම් ඇරගෙනමගක් කරන්න ඕන දෙේන. හටයුතු කරන්ටෝන්. තවත් එක උපමාවක් මංවොතෙන්ට එකතු කරනවා. පස්සේ අපි ධර්ුම කාරණනා පැත්තට යොමු වෙන කුණු පැත්තට යොමුුව වෙනවා. මේ සූත්තර දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකායි සක්නා කියන සූත්තරය. දවසක් යකිෙක් ඇවිල්ලා දිවියලෝකෙ සක්‍ර දෙවියන්ගේ ආසනේමවාඩි වෙන බුදුහාමුදුරු පෙන්නල දෙන කාරණයක් පෙර එෙක් දිනක කියලා දියෙන් යෝක අතීතය එක් දිනට. ඉති මේ වාඩිවෙලා ඉන්න යකාට සක්‍ර දෙවියෝයේ අවස්ථාවතන නෑ පරිවාර දෙවිවරු කියනවා මේකා අගුටු මිට්ටෙක් යකාට කියන්නේ අගුටු මිටීයක් එෙක්. ඒවගේ, විධ නං කියන්නේ ගොරක් අයක් අද මේ සුත්‍ර දේශනාවේ තේකාරණා තියනවා. ඒළඟට මේ සක්‍ර දෙවියන්ගේ ආසනේමයි වාඩියුනේ. දැන් අසුනත් අපිට මොකක් කරන්න වෙනවාද. හෝදන්න වෙනවා. විවිධා දෑ කියන. දැ මෙවා කියන්න කියන්න මේ යකා මොකක් වුණාද. රූපෙන් ලස්සන වෙනවා තව තව හැඩ වැඩ වෙනවා.ැක. බනින්න බනින්න යකා මොකක් වෙනව. ලස්සන වෙනවා. තෙරුණු හද කියනදේ. අරතිවිච්චංගුටු මිටිකක් මොකක් වෙනවත්. ඇැති වෙලා යන. වැඩේ හරිියන්න එම නැති තැන දෙවිවරු ගියා කාව හොයාගෙන. සක්්‍ර දෙවියෝ හොයාගෙන දෙවිවරුන්ට තරි හරි දේවල් වෙලා තිනෙන ඔබලා යන කියන්නේ. කවරු හොයාගෙනදග. සක්්‍ර දෙවියූ හොයාගෙන ගිය. ගෙල්ල සක්‍ර දෙවියන්ට කාරණය කිව්වා. අපි මෙහෙම ගියා? මේ විදිහට යකෙක්කාව ඔබතුමාගේ ආසනය මයිවාඩියුුණේ අපි දොස්කිව්ව බැන්න කියන්න කියන්න මොකක් වෙන. ද මේක. ලස්සන වෙනවා හැඩ වැඩවෙන. සක්‍ර දෙවිවාවා. තබන්ගේ උතුරු සලුව පාත් කරල අරගුටු මිටියියකාට බැන්නනේ බෝමආදරෙන් මොගක් කලාද. කතා කලා නම ඇහුවා. ආදරින් කතා කරන්න කතා කරන්න යකා මොකක් වෙනොහද මොගක් වෙනද. ආය හිටපු තත්ත්වයට පත්වෙනවා. හරි ලස්සනයි මේ කාරණ සහ උපමා තෙරුණ අදකද. ඩැන් දොස් කියන්න දොස් කියන්න යකා මොකක් වුණාද ලස්සන වුණ හැඩ වැඩවුණා. ආදරින් කතා කරන්න කතා කරන්න මොකක් වුණාද මොකක් වුණාද. අර හිටපු තැනටම පත් වනා. දැගන්න හිතන්න පනිවිඩ ඕගුල්ලන්ටත් තවාස තියෙන හොඳ අපිදගෙවල්ලොල වැඩ කරද්දි කටයුතු කරද්දි නෝන මහත්්‍යයලා නේද. දොස් කියන්න දොස් කියන්න මොකද වෙන්නේ යකා යකාම වෙනවනේද. හිටපු තැනට ගේ ද ඕන්නන් ආය මොකක් කරන්න ඕනිද මොකද කරන්න ඕනි. ගැ පරණ හිටපු යකා මහදාගන්න ඒකාල් දැන්නමේ අමහරු වෙලා තියෙන්නේ. මොකද කරන්න ඩෝනි. හොඳින් කතා කරන්ඩෝනි. ආදරෙන් කතා කරන් ඩෝනි මංගේ වෙනත් ඇැත්තක් පෙන්න ලදුන්. සකර දෙවෝ යකාට මොකද කලේ. යකාට වනත් එහෙමයි. මොකද කරන්නඩෝනි. ආදරෙන් කතා කරන් දෝනි. එහෙම කරපු ගමන් මොකක් වුණාද. ආය හිටපු තත්ත්වයට පත් වනාා. යකාටත් එහෙම නං. අපිට මොන කතාද එමේ. ම මේ කියන්ට උත්සාහගත්තේ සමහර යක්කු ඉන්නවා අපි මොකක් කරන්න බලාගෙනද විනාස කරන්න බලාගෙන ඉන්න. පැදිලිද කියනද. නැද්දහෙමයි. ආංයේ යක්කන්ට අහුුවන්න හොඳ නෑ මොකද ඒ යක්කු විනාස වෙන්නේ මොකක් කරගෙනද. ඒ අය විතරක් නෙමෙයි අපිවත් මොකක් කල්ලද. වනාස කරගෙන පැහැදිලිද.සා බෝම ප්‍රවේශමෙන් යන්ඩෝනිමේ ගමන මම හොඳටම දන්න සමහරාය ඉන්නවා පවදාවත් හොඳදේකට වියදන් කරන්නේ නෑ. හර හැදිලා උඩට යන්න ඉන්න උත්සහගන්න මනුස්සයාට තමන් අතින් වියදං කරනවා මොගක් කරන්නද. නරකට ඇදල දාන්න පතුමල්ලට එබඳු අත්දැකේ මෝනි තරන් ඇති වැඩිහිටි තාත්තලලා. ඔබ දන්න සිදුවීම් ඇතිහෙෙන්. මිනිහෙක් හැදිලා උඩට යන්න හදනවනං නෙද. තමන් අතින් වියදංකල්ල ඒ මනුෂ්‍යාව මකක් කරනෝද. පාලට ඇදලදාන්න බලනො. හොඳ වැඩක් කරන්න කෙනෙක් කටයුතු කරනවානං උත්සාහවන්ත වෙනවනං ඒකට මොකක් කරනවල්. රිනාත්මක අදහස් දාලා මොකක් කරන්නද බලන්. පහලට ඇදලදාන්න බලනො. සා! ඒ වගේ තැත්මලට තත්ත්වයන්ට මගත්ද. අපි අපේ ජීවිතයේ පත්කරගන්ට හොදනෑ පැදිලිද.සා මෙහි තියන භයානකකම තේරුම් ඇරගෙන අපි කටයුතු කරන්නට ඕනි. පින්වතුනි. මං ඔබට කලින් නඋත්මතක් කලා අපි ඉන්න සංසාර ගමනක. මේ සංසාර ගමනි අපිට බුද්ධ සාසන කීයක් හම්බොුවෙන් ඇැද මේ විදි. කරන්න තමන්ගේ දැම්ම මේ කරුණුත් එක්ක මාතරුකාව ගලපන්.ඒ හැම තැනද මට ඔබට මොකක් පෙලා තියෙනවාද වැරදිලා තියන තෙරුණාද කියනද. මට ඔබට හැම තැනකදීමේ හැම්ම බුද්ධ ශාසනයක දම මොකක්වෙෙලා තියෙනවාද වැරදිලා තියනවා මකද වැරදුන් නැත්තං අපි අද මෙතන අපි අද මෙතන ඉන්නේ අපිටේ හැම තැනකදිම මොකක් වෙච්ච නිසාද. වැරදුන නිසා කී තැනක් අපිට අහිමි වෙන්න ඇද්දේ විදියට. බුදුහාමුදුරුවෝ අපිත් දකි නැති බනත් අහන් නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මදි වෙන්න නැති ඒකයි තවමත් සංසාරය ඕක කියගියා හිදිට හරියන්නෙ නෑ. න අපිවා කිය කියා ආගෙන ඉන්නවානේ. හිටියාට හරිියන්නේ එන මේ සසර ගමන කෙලවර කරගන්න මොකක් කරන්න ඕනි දෙෙන. පිින්පුරන්ටෝනි නේද ටිකක් හිතන්න ටිකක් නෙමෙයි ගොඩක් හිතන්න ඇත්තටම අපිත් එක්ක හිටපු අපේම යාලූ ගීතපාටිට ගලපගත්තොත් නිවන් දකි නැති ඒ කාලේ හැබැයි. අපිත් එක්ක හිටපු අපේම යාලුව අපේම නෑදෑයෝ වැරදි වැඩ කරගෙන මේ වෙනකොට කීදනෙක් අපාගතව දුක්විදිිනොවඇතිද. තෙරුණාද කියනද. අපිත් එක් එකට හිටපු අපේ නෑදෑය අපේ යාලුව පවුකාරකම් වැරදි වැඩ ජීවිතයේ සිද්ධ කරගෙන මේ මොහොත වෙන කොට කී දෙෙනෙක් නං කොහෙද අපාගතව දුක්විදිනව ඇතිද. අපිත් එක්ක එකට හිටිය අපේ නෑදෑයෝ අපේ යාලුෝ කීදෙනෙක් මේ වෙනකොට ප්‍රේතලෝකවල ඉඳගෙන දුක් විදින ඇතිද හිතන් කල්පනා කරන්න භයානකයි මේ ගම අපි දන්නේ නෑ අපි දන්නේ නෑ කවි තියන කරන්න කලට පව මීරිය මිසේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ ඔබ හිතන් ක් එකට හිටපු අය එහෙම ඇත්ති මී පැණි වගේ මොනව කරපු අයි පවකාරකම් කරපුවායි. අද විදෝනවා අද පාගතවෝ විදෝනෝ ප්‍රේත ලෝකවල මගක් කන්නවාද. විදෝනෝ අ එ කතාවක් සඳහන් වෙනවා එ ප්‍රේතික් අරදිගයි පේතවත්තු වර්ණනාවෙන් ප්‍රේතියාගේ ගින්දර හටගන්න බඩි හටගන්න ගිින්දර පිට වෙන්නෙ ක හෙද. කටි මේකට කටවහන්න බෑ. ඇයි කට වැැහවොත් ඇතුළ මොකත් වෙනවාද. පිච්චෙනවා. පිටවෙන්නේ ගින්දර කොහෙන්.කාටි ඔය අපේ තියන්නේ කතාව දැන්වත් කටපියාගනින් කියලා කියෙනවා නේ. කිය නේදේ. ඕක වහගනින්. ඕක පියාගනින් දැන්වත් කියනවා. දවයි වැඩිහිටියව වඟහගෙන අපිටත් ඇහිලති නවා පලක් නැති නේද? නිස්්පල කතා ඔහේ කියෝනකොට ඕක මොක් කර ගනීද වහා ගනින් කියන කාට හරි බයිනකොට දොස් කියනකොට අපි කියන ඕක පියාගණින් කියල ඇයිහෙම ගිව්වේ ඔන්න හිතන් ආංකු ප්‍රතිඵල ප්‍රේත ලෝකවල ඉපදිලා කටහින්දා මොනවද අද විදෝනෝ හිතන් ඔබ මෙතන දැම් බණහනෝ අපිත් එක්ක හිටපු අපේ අය අපිත් එක්ක හිටපු අපේ නෑදෑයෝ මේ වෙනකොට කීදනෙක් තිරිසංගතාත්මෝලට පත් වෙලා ඇත්ත. තෙරු අද කියනද බයාන්නකයින්නේ. හිතන් අපිත් එක්ක හිටපු අපේම යාලුවෝ කීදනෙක් නෑදෑයෝ කීදෙනෙක් මේ වෙනකොට මාලු දැල්වල පැටලිලා ඇත්ත. කොකුල් ෆාම්මොල කීදනෙක්ගේ මේ වෙනකොට බෙල්ල කැපෙනව ඇත්ත. ගව මඩුවල කී දෙෙනෙක්ගේ මේ වෙනකොට බෙල්ල කැපෙනවා ඇතිද. නේද. එල්ූ ෝ බැටලු ආදී විවිධ සත්තු වෙලා ඉපදිච්චයි මේ වෙනකොට කීදනෙක් විනාස වෙනවද. තව සතෙක්ගි ගොදුරක් බවට පත්වෙනවාද. අපිත් එක්ක හිටපුවාය. හැබැයි අදා පිළඟ? නෑ මොකක් නිසාද. පින ඉස්මතු කරගන්නේ නැතුව පින සිද්ධ කරගන්නේ නැතුව මොකක් කරගෙනද. අර්මංකිවී? අකුසල කරුම ජීවිතේ සිද්ධ කරගෙන්. අද මුණුව වෙලා දේගොල්ල. ඒවායේ විිපාක විඳින්ට සිද්ධ වෙලා තියන. ඒකයි මංකිවේ මේ ගමන භයානකයි. මෙ ගමනෙහි ඇති භයානකකම තේරුම් ඇරගෙන මකක් කරන්න ඕනින්. පින ජීවිතේ සිද්ධ කරගන්ට ඕන. මං කලිනුත් මතක් කලාා අවුරුදු පණහ හැටක් ජීවත්වෙන පුංචි කාලේ. පුංචි කාලයක් අපිට තියෙන මටත්ත එහෙමයි. ඔබටත්ත එහෙමයි. ඒ පුංචි කාලෙ කරගන්න සමහර දේවල් කල්පගානක් මොකක් කරනේවද. විදෝන කාරණබවට පත්වෙන. එම වෙන්න ඒව නැත්. එම වෙච්ච සිදුවීම් නැත්. බණ පොතේ අපි ඉගෙනගෙන නැත් අද වෙනේ වත්ත එහෙම තමයි. ඉන්නේ. මොනවා හෝ කරපු පිනකට එන්නෙ මේ මනුස්ස ජීවිතයට පණහයි හැටයි හැත්තෑවයි. හැබැයි ඒ හැටහැත්තඇව තුළද කරගන්නවා කල්පගානක් මොකක් කරන්නද. විදවන්න වෙන කුසලකරු. භයානකයි නේද මේ ගම. මේ කාර්යන් වලතියන භයානකකම කෞද්ද තේරුම් ගන්ට ඕනෙන. අපි තේරුම් ගන්නඩුවන්. සමහරු ජීවත්වෙන්නත් මේ හැටහැත්තෑව. හරියට කල්පගානක් මොකක් වෙනවාගේද. ජීවත් වෙන වගේ නින්දක් නෑ. දවේශ සහගත සිතුවිලි වෛර සහගත සිතුවිලි සමහරුන්ට හීනෙෙන් පවාපයෙන්. නැද්දෙහෙම. එහෙම තමයි සමහරුන්ගේ ජීවිත නින්දක්වත් නෑ හරියට හීනෙෙන් පවා පයන්නේ මනුවන්. අර දවේශය අර වෛරය වපුරපු කාරණ පැහැදිලිද කියන ද. හෙනි සා පිංවතුනේ. මේ අවුල් හදාගන්ට එපා. මොකක්ද අපි පුළුවන් තරන් කරගන්නට ඕනන. කරදර ඉවර වෙන කංගන්ද එපා. කරදර දුරු කරගන්න නැති කරගන්න මොකක් කර ගන්නට ඕනෙ දෙන. පින්න ජීවිතයේ සිද්ධ කරගන්න ඕ. සමහරුන්ගේ ඔය කටයුතු හරමන්ද කල තින ගෙවල්ල දොරවල් වල හලතින මොකන්. දර හම්ුව හම්බ ච් ගවල්ල දුහ දෝ ගහල බාලගිරි දෝසය වගේ ම එක යටිනුත් ලියල තියනම ගදද. ඇත්තටම හොඳයිඒක. දරුවේ කම්බු වෙන්න මෝනි නැලියල තියාගන්න. ඇයි මොගක් නිසාට ඒ හොඳ ජීවිතයට පාඩමක් පාටයක් ඒක තියනම ද නෙවෙයි හැබෝම මොකර නොද ගොඩක්ට කල්දාගන්න. හොඳ දේ කල්දාගන්න නේද වලක්ව ගන්න හෙනිසා. එ බාලගිරි දෝස බවට පත් වෙලා හරිියන්නේ නෑ දැන් අපිටත් කරදර පිට කරදරේ නවා නේද. ඉවරයක්ත් තිේනව හමිවරයක් නෑ දැන් බුද්ධ දේශනාව තුළත් සඳහන් වෙනවා දේශනාවන් තුළත් සඳහන් වෙන ඔබ ඉගෙන ගෙනත් තියෙනවා. ඒ කරදරම තමයි ගොඩක් අය මොකක් කරගන්න බවට පත් කරේද. තමන්ගේ සසරගමන කෙලවර කරගන්න යොමුකර ගත්තේ. ද ඔබ හලතියෙනවා බුදුහාමුදුරුව විවරණ ලබා ගත්තා කාගෙන්ද දීපංකර බුදුහාමුදුරුවන්ගේ සිද්ධිය මතකද දානට බුදුහාමුදුරුව වඩිනවා කියලා දැනගෙන දීපංකර බුදුහාමුදුරුව පාර හැදවා. අර තරුණයක් කොටසක් ඉල්ලගත්තා මාත්මක හදන්නන් කියලා. හැබැයි ඔබ දන්නවා කතාව පාර හදලා ඉවර කරගන්න බැරිවනා. කවුද වැඩී. දැම් මාරාමාරූක වැටුණේ. ඇයි හදල ඉවර කරගන්න බැරිුුණ. දැ මඩවලන්නේ බුදු හාමුදුරුවන්ට බැහැලයන්න වෙන්නේ තමන් වැහන් න හෝකද. කරදරේක තමන් වැටුණ? දර ඇත්තටම යා බාරගත්තු කොටසයාගේ වගකීමක්න කරන එක හැබැයි කරගන්න මොකද කළේ මේ තරුණය ඇයිද මොද ක මඩවලේ දිගා වෙලා කිව්වා වැඳගෙන්න කකුලේ මඩගාගන් දෙපා මගේ ඇඟවඩින් බලන්න තමන් අපහසුතාවයට පත්වෙච්ච කාරනේම දැම් පරිවර්තනය වෙනවා මොකටද මොටද? වර මොකටද එතැදි තමයි විවරණ ලබා දෙන්න මේ ඉන්න කවුද අනාගතයේ බුදුවෙන්න බුදුපුතෙක් න යසෝදරා දේව අත්තයේ පැත්තකින් සම්බන්ධ වෙන ඔබ හලතිය නොකත්තා නැද එදා ඒ කරපු කැපකිරීමේ ප්‍රතිඵලයේ තමයි අපේ බුදු හාමුදුරුවන්ට තිබුණලු මේ සමක් කුණු දූවිලි නොගෑවෙන් අලති නොනේ ආන්න පන්න. තෙරුණත්. තමන් විපතට පත්වෙච්ච කාරණයම බලන්ඩොකෝ. කොයි තරන් වටිනාකන් ටිකක් එකතුවෙච්ච කාරණාවක් බවට පරිවර්තනය කරගත්තද. දැවොම උදාහරණ නැද්ද ඕනි තර. අපි ඉගෙනගෙන නැද්ද බණපොත්තේ. කෙසා ගෝතමීට හිටිය එකළමයයි. මැරුණා. නේද. උමතු වුණ ඇයි? යන යන වෛද්්‍යවරු කිව්ව මේ ළමය මොකක් වෙලා කියලද. මැරීලා තමන් කරදරේක ඉන්නේ දැන් කවුද කිසාගෝතමි පැදිලිද. දන්න අනේදකාරණේ. බුදු හාමුදුරුවෝ ළඟට අත්ගියා. බුදු හාමුදුරුව කිව්ව කිසාගෝතමීට කිසිවෙෙක්කු නොමලගයකින් මකක්ද. බන බුදු හාමුදුරුව මිනිස්සුන්ට බනාවබෝධ කරලග දෙන්න යොදාගත්තු ප්‍රායෝගික ක්‍රම ඔෝහොඳේ. නිසා ගෝතමීට බණකිව්ව නෑ මොකක්ද කිවේ. අබ ටිකක් කියන. ඉතින් අද ඉන්දයාවෙ අදත් අපිට අබහම්බුවෙන් හින්දියාවෙන් යබගේ නෙනෙද. තින්දියාවේ අබොහොයන එක අමාරුදයක් මෙ කිසා ගෝතමීට හරී සත්තුටයි. ගියක් ගානයගිය හැබැ බුදුහරු නිර්ණයකයක් දැම්වා. මොකදද නිර්ණායකි. ඔය අභගන්න ගෙවල් ලොල කවුරුත් මැරිලෙහෙම තියෙන්නද. සිවකු නොමලගේකින් තමයි මොකක් කිවේද. මේක තාව බාල තියනවා. නේද. දැම් බලන්න මං ඔබට කියාගෙනාව. කිසා ගෝතමී පත්තුනා මොකටද. කරදරයකට. තමන්ට හිටියේ කම දරුවයි මේ නැතිවුණි. ඇය ඒ ඔස්සේ හිතල කොයි තරං කරදරට පත්වනාද කියනව තමන් මොකක් වුණාද. උමතු වනා අපි කියනවා පිස්සු පිස්සුම නෙේයික? ම්මත්තක තත්වයට පත්ව වුණ මොකක් ගැන හිතලද. තමන්ට හිටපු එකම දරුවා කෙරෙහි සැණහසේ. දරාගන්න පැරවුණ. හැබැයි කිසාගෝතමී නවතින්නේ මොකක් වෙලාද රහත් තත්වයට පත්වෙලා සසර ගමනත් මොකක් කරගෙන. කෙලවර කරගෙන. තමන් පත්වෙච්ච කරදරේ නිසාම කිසාගෝතමී මොකක් කරගත්තද. නිවන අවබෝධ කර? යථාර්ථය වටහා ගත්තා. ඒකට මගකිව්වා කවුද. බුදු හාමුදුරුව. ඒකට මගතියන්න තමයි අදත් අපිට තියෙන්නේ මොකක්ද. බුදු හාමුදුරුව දේශනා කරපු මේ ධරමය පැහැදිලි ද කියනද. පින්මතුනේ. අංගුලි මාල අහිංසක තමයි පත්වෙෙන්නේ කවුරුව බවටද. අංගුලි මා අංගුලි මාල කියන්නේ මිනීමරුවේ. න් කරදරයක දැන්ගන්නේ නේද රජ්ජුරුවෝ සේනාහදාගෙන එනව කාවල්ලන්නද අංගුලිමාල ද තමන් පත්වෙච්ච කරදරෙන් අංගුලිමාල ගොඩගියාද නැත් තමන් පත්වනා විපතකට ඒ විපතම හේතුවක් කරගෙන මොකක් කලා තමන් ගොඩගියයා තෙරුුණ අදග ගමන කෙලවර කරගත් ඔබ හලතියෙනවා පටාචාරා නෙද දරුවූ දෙන්න නැතිවුණ තමන්ගේ මනුස්සය නැතිවුුණ. අම්ම තාත්ත නැතිවුණ සහෝදරය නැතිවුණ ඉන්නතිවිච්ච තමන්ගේ මහා ගේත් කඩාගෙන වැන්න ඇයත් තුමතු වුණ කරදර ගොඩයි. එ පිට එක පිට හැමදේම සිද්ධ වුණ කාටද පටාචාරාට හැබැයි. කරදර වලින්ම තමයි ඇය මොකක් වුුණේද. ගොඩග සුනීතටයක නෙමයිද වන්නේේ. සෝපාකටයක නෙමයි ද වනේ. රච්චු මාලා කියල ඔබහල තියන මෙහෙකාරකාන්තාවටයක නෙමේ දවනේ. තමන් විපතට පත් වන කරදරයට පත් වන. කරදර කියනේ වහෙනම් ඉවරයත් තියෙනවද. ඉවරයත් තියෙනවාද නෑ මෙම බලන්න පුංචි සිදුවීමක්. එ වයසක කාන්තාවක් කෙතිිය. මෙහෙ කාරකම් කරපු. සිටු ගෙදරක. ඇරෑ ලිවෙනකං කලෙත් වී කොටපු එක. තමන්ට පවරපු වීටික කොටාගන්න බැරිවනාා දවල් දවසේ. රෑය වෙහෙස නිවාගන්න මිදුලට බහිනකොට ඇත කන්දේ පහන් නෙලියෙන් පේනවකාවද. බුදු හාමුදුරුව සක්මං කරන. ඇ අමාරුවෙන් වීටික කොටල ඉවර කර ගත්තා. අප දන්නවා, කොටනකොටට වීවලින් අහකට පෙලෙන රහල්ලටේ නියුඩ්ඩ කියලා කියන්න. ආංගේ නියුඩු ටික එකතු කරගන්න. ලුණුවත් නැති රොටියක් හැය හදාගන්න. ලුණුවත් නෑහත. ඒ ඉනේහඟවගෙන යන්නේ වතුරගේනමුාවෙන් මොකක් කරන්නද. බඩකින්නට කන්න මේ අසරණ කාන්තාව. බාන් තමන්ගේ ජීවිතයේ තිවිච කරදරටික. ඇතරම ඇය කොයි තරං පීඩාවක ඉන්න ඇති. එම නොවනං එහෙම රොටියක් ඇය පුච්චගන්නෙඉන්නේ. එම නොවනනං ඒ විදිහට රෑලි වෙන කොනුත් ඇවී කොටන්නේ නෑ ඒයන්නේ අපිට හොඳටම පැහැදිලි ඇයට නිසි ආහාරයක්වත් අරගෙදරින් හම්බවෙලා ෑ කරදර ගොඩක්. හැබැයි ඒයිනේ හංගගැත්තු රොටී ඇරගෙන ඇය වතුරගේන්නන්නේ යන ගොට අතර මගදි හම්බුුවෙනවා කවු්ද. හොබෝ ය කතාහලතියනවා. බුදු හාමුදුරුව හම්බුවෙන්. වෙන බුදු හාමුදුරුව හම්බෝ වෙනවා දෙන්න දෙයක් තිබුණනෑ. අද බුදු හාමුදුරුව හම්බනාා දෙන්න දෙයක් තියෙනවා දෙන්න බෑ ඇයි ඒක දෙන්න සුදුසුද කියන එක ප්‍රශ්නයක්. මේක මිනිහෙකුට කන්න පුළුවන් දෙයක් නෙමේ. ඒත් තර අසරණ කාන්තාව මහා කරදොර ගොඩක හිටපු කාන්තාව මොකද කළේ. බලාහිටියො තරියන්නේ. නේද? මේවා මේ කරදර ගෙවල ඉවර කරලා පිනක් කරගන්න හිටියොත් හරියන්නේ නෑ මොකද කළේ. තමන් ඉනේ සඟවාගෙන හිටපු රොටිය කාටද බුදුහාමුදුරුවන්ට පූජ කලා ඔබ හලා ඇති කතාව කුඩු රොටියක් කියලායි සඳහන්වෙන්. බුදුරජාණන් වහන්සේ මේක වළදයිද කියන ප්‍රශ්නය ඇයිගේ හිතේ තිබුණා ඇයි මේක කන්න පුළුවන් දෙය බුදුහාමුදුරුව ඇයට පේන්න මේක මකක් කලාද වැළඳවා. හාං ඇය පින මොකක් කරගත්තඇද. අනුමෝදන් ඕනා සසර ගමන කෙලවර කරගන්න ඇය මහා පින්කමක් සිද්ධ කරගත්තා. කාටදාන පූජ කල් ඇද. බුදු හාමුතුරුවන්ට. සොළුදේ සුළුදේ එනිසා ලැබෙන හැම අවස්ථාවකදීම මොකක් කරන්ඩෝනෙද. පින දහම ජීවිතයේ සිද්ධ කරගන්ඩට. අතෑරගණ්ඩේ පායි එල්ලිලා හරි ඉන්නේවයි. හොඳ වැඩක් කරනවන ඒ කෙරෙන තැන මොකක් කරන්නද. එල්ලිලා හරි ඉන්න ඒක තමයි මට කියන්න තියන්නේ. හරි මොකද එකතු වෙන්නේ හමාය ඒ ගොඩවල්ඔල ටන්තිමට. සැරියුත් හාමුදුරුව වටා එකතුනේ ප්‍රඥාධක භික්‍ෂූන් වහන්සේලා. මුගලන් හාමුදුරුව වටා එකතුනේ ඉරිදිමේ හැකියාවන් පෑමේ ඒ හැකියාවන් ඇති භික්ෂූන් වහන්සේලා. ධරුමයට කැමැතිය එකතුනා කවුරු ළඟටද. ආනන්ද හාමුදුරුව ළඟට නේද? ඒවා සසරෙත්ති විච්ච මකක්ද. දැඳීම් හරි විනේදරාතින් අගතැම්පත් උපාලි හාමුදුරුව වටා හෙම එකතුනා. මන්තානි පුද්ත හාමුදුරුව වටා ලස්සනට බණ කියන එකතුනා එකයි මංකිවේ හොඳ වැඩ කෙරෙන්නේ කොතනද ඒ කෙරෙන තැන එල්ලි හරීන්. අතහැරගන් දෙපා. මේ ඔබ දන්නවා. මෙතනත් ඉන්න ඇහෙම පින්කම් කෝම කොහොමාරි කරගන්නයි. අත නොහැර ද මේ පන්සලේ හාමුදු රෝබ දන්නවා සම්බුද්ධ තේවාව ධාතුමන්දිරයේේ සිද්ධ කරන විද්ධිය. මටයේ කැපකිරීම කරන්න බෑ උන්වහන්සේ තර හැබැයි අපි එල්ලිල හරින්න ඔය පින්කම්ේ. ඇයි ඒ පිනා පිට ඕනි. උන්වහන්සේ කැපවීමෙන් ඒ කටයුතු කරනකොට නැද? ඔබත් ඒවා වටා මොකක් වෙලා තියෙනවාද. පුල්ලු පුළුවන් විදිහට දායක වෙලා මකද කරන්න. එල්ලිලාඉන්නවා. නැත්තං ගොඩ ගැහෙන්නේ අර වැරදි තැන්වලට කේලං කියනවුන් එකතු වෙන්නේ ඒ ගොඩට නේද බොනවුන්ගේ කොඩ වෙන්නේ ඒ ගොඩට ඕපාදූප කතා කරනයවුන් ගොඩ ගැහෙන්නේ කොතෙන්ටද ඒ ගොඩට ඒව තමයි සසරටත්තීට පස්සෙ මොකක් වෙන්නේද. ඇරගෙන යන්නේ පැහැදිලිද. අත හැරගන්ට එපා. අද මේ පින්කමට එල්ලුනානික් අයත් එකතුනානික් අයත් වැඩනැතුව නෙමේ. අපි හැමෝටම වැඩතියෙනවා. මොකක් නිසාද පින්කම නිසා අධපිය එකතු වුණා. එනිසා කරදර ඉවර වෙනකම් බලංගන්ට එපා. කරදර ඉවර කරගණ්ඩ මොකක් කරන්්ඩ ඕනෙ දෙේෙන. පින සිද්ධ කරගමු වෙලාවේ ඉවරයි. දැන් ඇති. තිං අද මේ පින්කම සිද්ධ වෙන්නේ. අප පැල්මඩුල්ල ගනේගම චතුරංග නිවසේ පදිංචි එMD පත්මා ගුණතිලක ආදරණය අම්මා තමන්ගේ ආදරණය ස්වාමි පුරු සයාවෙච්ච ජීයෙත් පත්ම සේන මහත්ම සිහිපත් කරලා. අනික් නම්මං කලින් මතක් කලා ඒවදැන් ආIයි කියන්ට උත් සහගන්නේ නෑ. අපි ලස්සනට පින්කම සිද්ධ කලා. හොඳ ධර්ම දේශනාවකට අපි ඇහුම් කන්තුන්න නේද? තුළින් සිද්ධ කරගත්තා හ සියලු පින්න එආදරණීය තාත්තා වන පත්මසේන මහත්ම ඇතුළු මේ පරපුරට සම්බන්ධව මියගිය සියලු ඥාතීන් අනුමෝදන් වේවා. දුකකනං දුකින් අතමිදේවා සැපවත් වේවා ප්‍රාර්ථනිය බෝධියකින් නිවං දකීවා කියල සාදු කියල ප්‍රාර්ථනා කර. එවගේම මේ පින්කමෙහි ප්‍රධාන අරමුණත් අපි එක් අද මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙන මේ තාත්තල අම්මලකීපබොලොමින් වනේද. එ හැමෝට මාසිර්වාද කරන එක තින් විශේෂයෙන් අපේ ජනිත් චතුරංග මහත්ම විදේශගත්තව ඉඳලයි මේ ඇවිල්ලයින් ඒආාවට ටිකෙයි මේ පින්කම සිද්ධකරගත්තේ සිද්ධ කළේ එතුමන්ටත් මෙආදරණීය තාත්තට අම්මලට මෙ පින්කමත් එෙක් එකතු වෙලා ඉන්න අපේ දූල පුතාල හැම දෙෙනටමත් ඒගේම පිටි පස් සින්නවා පැල් මඩුල්ල ප්‍රදශය අපිත් එක බොහෝම සම්බන්ධතා ඇතුව කටයුතු කරන ව්‍යාපාරිකයෝ නේද. ති විශේෂයෙන් අපිසිෙහිපත් කරන්නට ඕනි කල්්‍යාන මිත්‍රත්තයෙන් අපේ නිලෝචන මහත්ම අද මෙතන නැතත්. අප වජර මහත්මාට මේ සියල්ල පවරලදීලා මේක ලස්සනට මංවෙනුවෙන් කරලා දෙන්න කියලා. එතු මගේ කල්්‍යයාාන මිත්‍රයින්ට මේ පිළිබඳුව සිහිපත් කරලා නේද. සියල්ලු පසුබිම් හදලදීලයිගේ ඒ ඇත්තු හැමෝ මද පින්කමත් එෙක් එකතුව වෙනෝ ඒ හැම දෙනාටමත් මෙ විහාරස්ථානයෙහි දම් සතර රූපවාහිනී නාලිකාවත් එක්ක අපිට මේ මග හදල දෙන විහාරාධිකාරී මගේ කල්්‍යයාන මිත්‍ර කරවිට පඥ්ඥාදස්සි හාමුරු. ඇවගේම වැවරු කන්නලට යනකොට හිවත්මන් විහාරාධිපති ඇති ගෞරුවණීය නායක හාමුදුරු. කාරෙ මණ්ඩලේ හැම දෙනාටමත් අපි හැම දෙනාටමත් නිවං දකින්නටම මේ පිනවීවා කියල සාදු කියල ප්‍රාර්ථනා කර. දෙවියන්ට පින් අනුමෝදංකරම. ආකා සට්ටහාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා, පඥ්ඥන්තන් අනුමෝ දිත්වාචි රං්‍රක්කං තුලෝක සාසනං ආකා සට්ටහාච ්න්තං අනුමෝ දිත්වා චිරංරක්හං තුලෝක සාසනංආ කාසත්තාජබුම්මට්ට පං්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්කං තුලෝක සාසනං හැමෝ මොහොමවැදගන්ට. අබිවා දෙනසීලිස්ස නිච්චං මුද්ධාප චායිනෝ චත්තාරූ දම්මා වඩ්ඩන්ති, ආයුුවන්නෝ සුකංබලංආයුරාරෝග්‍ය සම්පත්තයේ සගග සම්පත්ති මේවච අතෝනි්භාන සම්පත්ති හිමිනාතයේ සමිජ්්‍යතුූ හැම දෙනාටම තෙරුවන් සරණයි. වෙහෙරින් කලා බසිනා සදහම් අමාකගුල දැන්රුවන් පුරටත් මුළු මහත් ලෝකයාටම සියලුතානයන්ගේ අග්‍රවූ ධර්මදානය සිදු කරන්නට වත්නපුර කහවත්ත කට්ටන්ගේ ශ්‍රීවිමල දර්ශනාරාම පින්බිමේ පිහිටේ දම් සතර ජීවී වත්නපුර අපගේ නවතම ශාකාව දැන් ඔබ වෙනුවෙන් විෘතයි පු්්‍යාන ෝදනා සෙත් පැතීම් අරමුණු කොටගෙන දම් සතරටීවී ඔොස්සේ දායකත්ව ධර්මදේශනාවක් සිදුකිරීම සඳහා. පින්වත් ඔබට දායකවිය හැකි. අමතන්න දම් සතරටීවී වත්නපුරශාකාව බිදුුවයි හතයි එකයි අනුපහයි අනුවුවයි තුන්සේ හැටේක. ප්‍රධානකාරයාලය දම්සතරටීවී වැවුරුකන්නල. බිින්දුවයි හතරයි එකයි විසි දෙකයි පනස් පහයි තුන් සියතිස් හත